දැන් අපි දැක්කා ඊයේ පෙරේද වෙන විට ගම්මන්පිල මහත්මයා උත්තර දෙනවා අර ගම්මන්පිල මහත්මයාව ප්‍රශ්න කරපු පින්තූර ගැන. දැන් ගම්මන්පිල මහත්මයා මේ උගුරට වරහා බේත් කන්න ගිහිල්ලා උගුර විතරක් නෙමෙයි නායේ අතපය හැම අංගම ගාගෙන අපි කියන හත් පොළේ ගාගෙන. ගම්මන්පිල මහත්මයා කියනවා ඕ ඒ අපිට කුරාණයක් ලබා දුන්නා අපි කුරාණය බාරගත්තයි කියලා. ඒ කුරාණේ තමයි මහත්මයෝ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇවිල්ලා සාමාන්‍ය මුස්ලිම් වරුන්ගේ කුරාණේ නෙමෙයි. ඒ කුරාණේ ඇවිල්ලා තව්හීද් ජමාත්ලගේ අර්ථකථනයේ තියෙන කුරාණය. ඒගොල්ලන්ගේ මූලධර්මයන් තිබෙන කුරාණය. තව්හීද් ජමාත්ල අර්ථකථනය කරපු කුරාණය තමයි ගම්මන්පිල මහත්තයලා දෝතින් බදාගන්නේ. ගෝඨාභය මහත්තයලා දෝතින් බදාගන්නේ. ඒ තව්හීද් ජමාත්ලගේ අර්ථකථනයේ තියෙන කුරාණය. ඒක සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ කුරාණය නෙවෙයි. ඒ නිසා තමයි සාම්ප්‍රදායික මුස්ලිම් වරු මේ ලියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. මේ තව්හීද් ජමාත්ල කරන්නේ අන්තවාදී වැඩක් කියලා. එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කුරාණයේ තියෙන්නේ තව්හීද් ජමාත් කියන සංකල්පයම. ඒ සංකල්පයම අන්තවාදී සංකල්පයක්. ඒ සංකල්පයම ත්‍රස්තවාදී උද්දීපනය කරන සංකල්පයක්. මොකද්ද කියන්නේ? තව්හීද් ජමාත් කියන එකේ තේරුම ඒක දෙවියයි. එක දෙවියයි එක මාවතයි. එයින් පිට කිසි දෙයක් නැහැ. බහුවිධභාවයට විරුද්ධයි. ඒකවාදයක් ඒක තියෙන්නේ. ඒ නිසා මේ බහුවිධවාදයේ අගය කරන, මේ බහුවිධ විවිධත්වයේ අගය කරන සාම්ප්‍රදායික මුස්ලිම් ඉගැන්වීම් වලට විරුද්ධයි තව්හීද් ජමාත් ලගේ ගැන්නේ. ඒ නිසා තමයි ඊයේ අර ඒ ලේකම්පරය කියන පුද්ගලයා අබ්දුල් රසාක් කියන පුද්ගලයා ඇවිල්ලා කියනවා "ඔව් අපිට සමහර මුස්ලිම්වරු විරුද්ධ තමයි. විරුද්ධ තමයි. ඇයි? ඒගොල්ලන්ගේ මූලධර්මවාදයට විරුද්ධයි සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව, මුස්ලිම් නායකයෝ" එහෙම විරුද්ධත්වය ප්‍රකාශ කරලා ඒ සම්ප්‍රදායික මුස්ලිම් නායකයෝ ඉල්ලා සිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් මේ අන්තවාදී තව් මේ ජමාත් කල්ලි තව්හීද් ජමාත් කල්ලි වහාම ඒවා නීති විරෝධී කල්ලි ඒවයි මෙරට මුදව ගන්න. මේ තියෙන්නේ සේව ශ්‍රී ලංකා මුස්ලිම්ස් ෆ්‍රොම් තව්හීද් ජමාත්. මේකයි ඒගොල්ලෝ කියන්නේ. එහෙම කියලා තියෙද්දි ඒවට කිසි ක්‍රියා මාර්ග ගන්න ඒවට මුදව කරේ. ඒගොල්ලෝ කියනවානේ එක පැත්තකින් ගම්මන්පිල මහත්තයා පොත ගගා කියන ඔව් අපිට දුන්නේ අපි පිළිගත්ත තමයි ඒක. අපිට කලින් දවසේ දැක්කා අර පුද්ගලික නාලිකාවට ගිහිල්ලා ගෝඨාභය මහත්තයා තටම තටම කියනවා ඔව් අපි අපේ එහෙම තිබ්බා තමයි රහස් ගිනුම්. අන්නේ රහස් ගිනුම් වලින් මුදල් දුන්නේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් කියන කල්ලියට. ඔය කල්ලිය තමයි අන්තවාදය මේ රටේ පෝෂණය කළේ. මුලින්ම ඒගොල්ලන්ගේ ඉගැන්වීම ඔය කුරාන් ඔය ඔක්කොම ඒගොල්ලන්ට දීලා අපි දන්නතර මේ මුස්ලිම් කටයුතු ආගමික අමාත්‍යාංශ ඒ කාලේ හිටපු ඒගොල්ලොත් ඒකට සුභාශිංසන දෙනවා. මේ සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ සියලු දේවල් පෝෂණය කළා. එක පැත්තකින් ඉස්ලාමන්තවාදී අනෙක් පැත්තෙන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම කිව්වේ ඔය පුද්ගලික නාලිකාවේ සාකච්ඡාවේදී ඔව් දැන් මට දැන් ඒ පාර ඉස්ලාම් අන්තවාදය ගැන කියනවා ඒ කාලේ මට කිව්වේ බුදුබල සේනාවට මම උදව් කළයි කියලා මම බෞද්ධ අන්තවාදයට උදව් කළයි කියලා දැන් මේ ඉස්ලාම් අන්තවාදයට මගේ පිටින් ගාවනවා ඔව් බෞද්ධ අන්තවාදයට උදව් කළා. එක පැත්තකින් ඉස්ලාම් අන්තවාදය අනෙක් පැත්තෙන් බෞද්ධ අන්තවාදය. ඔය බුදුබල සේනා සංවිධානය ආරම්භ කරද්දිම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ පිටිසිරි අනුනායක ස්වාමීන් වහන්සේ කියනවා මේ සේනා බලසේනා ඔය බලසේනා කියන සංකල්පයම බුදුදහමට පටහැනි. ඒව ඉන්දියාවේ තියෙන්න පුළුවන්, ශිවසේනා තියෙන්න පුළුවන්, අර සේනා මේ සේනා තියෙන්න පුළුවන්. හැබැයි බෞද්ධ දහමට බෞද්ධ දර්ශනයට පටහැනි බලසේනා කියන එක ආරම්භ කරද්දිම කියන කනකට ගන්නෙ නැහැ ගෝඨාභය රාජපක්ෂ. උදව් දෙන්න. එතනින් අතර වෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂලා. දැන් එළිවෙනවා. කොහොමද? එක පැත්තකින් ඉස්ලාමන්තවාදී අනෙක් පැත්තෙන් බෞද්ධන්තවාදී අනෙක් පැත්තෙන් ක්‍රිස්තියානි මූලධර්මවාදී අන්තවාදී කණ්ඩායම් වලට උදව් දෙනවා. දැන් අර යුදෙව් සියෝන් පල්ලි 30ක් විතර මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හදන්න උදව් දෙන්නේ අනුබල දෙන්නේ අනුග්‍රහ දෙන්නේ ගෝඨාභය රාජපක්ෂල වගේ අය. ඒත් අතර වෙන්නේ නැහැ ඒ සියෝන් මූලධර්මවාදී නැත්නම් ඒ සියෝන් ගුරුකුලය මුල් කරගත්ත අපි එකට කියනවා මේ ශබාත් නිවාස කියන ඒවා. ඒ ශබාත් නිවාසයේ ප්‍රධාන මධ්‍යස්ථානය කොල්ලුපිටියේ ග්‍රීන් පාත් එකේ ආරම්භ කරන අනුබල දෙන්නේ ගෝඨාභය රාජපක්ෂල. ඒගොල්ලන්ගේ කාර්යය මෙන්න මෙහෙමයි අන්තවාදයේ මේගොල්ලෝ පෝෂණය කරන්නේ. මෙහෙමයි මේගොල්ලෝ මේ අන්තවාදයට අවශ්‍ය කරන විදිහට අනුග්‍රහයන් දෙන්නේ. ඒ අනුග්‍රහයන් දෙනකොට විමල් වීරවංශ මහත්තයා ඇවිල්ලා කියනවා ඒවා බුද්ධි කාර්යය. ඒවා මේ බුද්ධි ඒ බුද්ධි අංශ සඳහා ඒ වගේ අයව නඩත්තු කළේ. ආයෙත් දැන් කියනවා අර තව්හීද් ජමාත් කල්ලියේ ඒ සංවිධානයේ ලේකම්වරයා ඔය රසක් කියන පුද්ගලයා අබ්දුල් රසාක් කියන පුද්ගලයා ඔය එහෙමයි හිටියා. 26 දෙනෙක් ගැන කතා කරාම මාධ්‍ය නිරදරව් කරා විමල් වීරවංශ මහත්තයා ඇවිල්ලා ඔය එහෙම එහෙමයි හිටියා. ඒ බුද්ධි කාර්යයන් සඳහා ඒගොල්ලෝ යොදව ගත්තේ නල්ල මලේ බුද්ධි කාර්යයන් ජාතීන් අතර අවිශ්වාසය වෛරය ඇති
එක පැත්තකින් බෞද්ධයන් අතරින් අන්තවාදී කණ්ඩායම් එක පැත්තකින් බෞද්ධ නායකයෝ බෞද්ධ සම්ප්‍රදායික භික්ෂූන් ඉන්න මහානායක ස්වාමීන් වහන්සේ මේක වැරදි මේක කරන්න එපා කියන කනකට ගත්තේ අනෙක් පැත්තේ ඉස්ලාම් සම්ප්‍රදායික ඉස්ලාම් නායකයෝ කියද්දි මේවා අන්තවාදී මේවා මූලධර්මවාදී මේක රටට බරපතල අනතුරක් වෙනවා ලියලා කිව්වා ෆයිල් ගිහින් දුන්නා කනකට ගත්තේ නැහැ ඒවට ආධාර දුන්නා අනෙක් පැත්තේ විවිධ ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් කරන ඉස්ලාම් වරුන් ඉන්න ප්‍රදේශවල අන්නේ සියොන් පාලිනද යුදෙව් පාලි යුදෙව් වේ ඉස්ලාම් වරු අතර බරපතල ගැටුම් තියෙනවා ඒත් ඒ පැත්තට ගිහිල්ලා යුදෙව් පල්ලි හදන්න අන්නේ පල්ලියකට තමයි වැඩගල්පේ ගන්න සියොන් චර්ච් එක සියොන් පල්ලිය කියලා කියන්නේ ඒ හදන්න දීපු පල්ලිය අන්නේ පල්ලියට තමයි 21 වෙනිදා ගහන්නේ මේ අන්තවාදී මේ ත්‍රස්තවාදී ඒතර පැහැදිලි ත්‍රස්තවාදයේ හදනවා ඕල්මන් හදනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාලා වැදගත් වෙලා හදනවා ඕල්මන් හැබැයි දැන් මේ ඕල්මන් වැඩපටන් කරගෙන තිබෙන්නේ මේක ඉතාලම පැහැදිලිවම මේ අන්තවාදය මේ ත්‍රස්තවාදයක් බවට පත් වෙලා ත්‍රස්තවාදයක් බවට පත් වෙලා මේ කරන විනාශයට ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම උදේගම්මන්පිල විමල් වීරවංශේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ හිටපු ඇම්බැට්ටි ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ඇම්බැට්ටි සියලු දෙනාමම කියන්නේ